ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ ජනහමුවක් නුවරඑළිය කොටකළ දීපවැත්තුනේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙන්නස මගේ ගෙදරට දාපු ACL ෆයර් ගාඩ් 1986 අපි සිරිමා ඉන්දිරා ගිවිසුම් දෙක යටතේ ඉන්දියාවේ හෝ ලංකාවේ පුරවැසිකම නොලැබුණු හැබැයි කෙනාටම අපි ලංකාවේ පුරවැසිකම ලැබලා දුන්නා. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මේකට විරුද්ධ වුණා. දැන්වත් අඩුගානේ ජනාධිපතිතුමාට කියන්න ඕන ජනතා විමුක්ති පෙරමුණේ මේ ජනතාවගෙන් සමාව ගන්න කියලා ඡන්දෙ ඉල්ලන්න ඉස්සෙල්ලා. එදා ඡන්ද දෙන්න එපා කිව්වා. ඉතින් මොනවාද දැංගින් ඡන්ද දෙන්නේ? ජනාධිපතිවෙන්ද අනුර දිසානායක මහතුමාව ජනාධිපති කරා. ඊට පස්සේ ඒවලෙම පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. දැන් විසිරුවා හරිනකොට ඇයි විසිරුවා හරින්නේ? තමන්ගේ වැඩසටහන මොකද්ද කියලා කියන්න ඕන. තමන්ගේ වැඩසටහන මොකද්ද කියලා කියන්නේ. ඒ වෙනුවට කියන මල්ලංග කුඩ 16ක් තිබුණා. මගේ නෙවෙයි මගේ ආරක්ෂා කරන අයට. ඕන ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. මාධ්‍යයට බයිනෝ. එනේ වගේ කිව්වේ නැහැ. පොල් ගෙඩි දෙනවා කිව්වනේ. ආ කේරළයට ගිහින් පොල් අරගෙන ඉන්නේ. කේරළෙන් පොල් අරගෙන ඉන්නේ මොනටද ලංකාවේ පොල්ලා? මොකුත් කියන්නේ නැහැ. එක දෙයක් කියන්නේ. පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඡන්ද දෙන්න. කාටද ඡන්ද දෙන්නේ? කවුද කියලා දන්නවද අපේ පැතිවල ඒගොල්ලෝ GPS එක හොයාගෙන ආසනෙට එන්නේ. මේ කවුද ඉන්නේ? නම් දන්නවද? අර සිංගල අවුරුදු කාලේ තියෙනවනේ සෙල්ලමක් හැංගුණු අමුත්ත වගේ. හැංගුණු අපේක්ෂක. කොහොම හරි ඒගොල්ලෝ හොයාගන්න තියෙනවනේ. මෙහෙමද මිනිස්සුට සැලකන්නේ? අපේ පක්ෂිතයන්නේ මේ සජබේ අනික් හැම එකේම දන්න අය දාලා තියෙනවා. ඔයගොල්ලෝ පුළුවන් කවුද හොඳ එක්කෙනා කියලා තෝරන්න. ඒ නොදන්න අයට දෙන්න කියනවා. ඒකද ප්‍රජාතන්ත්‍රවාද? මාෂකින් හොඳ ප්‍රතිඵල පෙන්වලා තියෙනවා නේද? එමයේ මතක තියාගන්න ලංකාවේ කිකිලි ඔක්කොම මාලිමාවට විරුද්ධයි. ඒකයි වැඩි කරන්නේ. මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම try කරලා බලන්න.